රාජ්‍යකරණයේ ත්‍රිත්වයේ තුල තිබිය යුතු සමබරතාවය තුලනාත්මක භාවය සහ මුලින්ම මේ 20 වෙනි සංශෝධනයේ විනාශ කර ස්වාධීන කොමිෂන් සභාව කෙලසලා තිබෙන මැතිවරණ කොමිසම හරහා මෙතෙක්කල් ජීවිතහානි සිදු නොවි ක්‍රියාත්මක වුණු මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කරන්නට බැරි ආකාරය සංශෝධන ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාව සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. රාජ්‍ය පාලනයේ තිබිය යුතු සංවරණ සහ තුලන මේ ත්‍රිත්වයේ තුල තිබිය යුතු checks and balances සහ මුලින්ම ඉවත් කළා තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා දළදා සමිඳුන් නිදිරිපිට ගිවිසුම් අස්සංග නලා පිනගෙන පාදයාත්‍රා ගියා. නමුත් ඒ ඔක්කොම ඒවට නායකත්වය ලබා දුන්නු සීලු දෙනාටම අමතක. ඇයි 19 තුලින් ස්ථාපනය කරපු ඒ යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා අවශ්‍ය ප්‍රතිපාදන ඇයි මේව ප්‍රතික්ෂේප කරන්නේ? මේ 20 වෙනි සංශෝධනය පුද්ගලයේ ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වෙන ව්‍යවස්ථා සංශෝධනය. එක වෙලාවක කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට ඕන, අගමැතිවරයා ශක්තිමත් කරන්නට ඕන, ජනාධිපතිවරයාව පඹේ කරන්නට ඕන, තවත් පැත්තකින් කියනවා අගමැතිවරයාව පියන් කෙනෙක් කරන්නට ඕන. මේ දෙකම සිදුවිය යුතු නැහැ. ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් යම් සමබර බලතල ලබා දී checks and balances තුලින් ඒ ආයතන දෙකෙන්ම ඒකාධිපතිවරේ බිහි නොවන ආකාරය ඇයි අපිට මේ ප්‍රසස්ත ව්‍යවස්ථා සංශෝධනයක් නිර්මාණය කරන්න බැ? 19 නිර්මාණය වුණේ සාකච්ඡාවෙන් සම්මුතියෙන්. දැන් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? මෙතන කරන්නේ බුල්ඩෝස් කරන. අද මේ මොහොතේ රටේ යහපත උදෙසා නම් අපි විශ්වාස කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ජාතික ආරක්ෂක කවුන්සිලයක් නිර්මාණය කරන්නට ඕන. එතකොට ඒකමතිකව හැමෝම අත උස්සන. ඒ වගේම අද යුගයේ අවශ්‍යතාවය මොකද්ද? රට ගැන හිතනවා නම් මොකද්ද ගේන්න ඕන? නව සෞඛ්‍ය පනතක් ගේන්න ඕන. ඒකයි ප්‍රමුඛතා ලේඛනයේ ඉහළින්ම තියෙනට. නව නිරෝධායන පනතක් ගේන්නට ඕන. ත්‍රස්තවාදී ක්‍රියාවන් වල යෙදෙන ඒ ඔප්පුණු කණ්ඩායම් වලට මරණීය දඬනෙ ගේන්නට ඕන. කුඩු ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන ඒ කුඩු කණ්ඩායම් වලට මරණීය දඬනෙ ගේන්නට ඕන. මේ අනපනත් ටික තමයි ඉස්සෙල්ලම ගේන්නට ඕන. අවුරුද්දකින් පස්සේ හරියට කරනවයි කියලා. ඒක ඉස්සෙල්ලම වැරදි 20ක් ගේන එක සාධාරණද? ඔබතුමා කිව්ව මරණීය දඬනෙ ගේන්න කියලා. ඒ ඔබතුමාගේ පෞද්ගලික අදහසද ඔබතුමාගේ පක්ෂීය අදහසද? පෞද්ගලික අදහස් නෑනේ අපේ. ඔබතුමාලගේ පාර්ශවය තමයි පෞද්ගලික අදහස්. මරණීය දඬනෙ ගේන්න කමන්නේ නෑ. පක්ෂීය අදහස්. ඔබතුමාලගේ පක්ෂීය සියලුම දෙනා ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කියනවා මරණීය දඬනෙ ගේන්න එපා කියලා. මේක අපි සඳහන් කරලා තියාගන්න. ත්‍රස්තවාදයට විරුද්ධව මරණීය දඬනෙ ක්‍රියාත්මක කරනවට මේ රටේ අධිකරණ ඇමතිතුමා විරුද්ධද? කාරයන්ට විරුද්ධව මරණීය දඬනේ ක්‍රියාත්මක කරනවට අධිකරණ ඇමතිතුමා විරුද්ධද? බුදුදහමෙන් දේශනා කළ තිබෙන ගණ්ඩ තීන්දු ජාතකේ පංචාල රජතුමා රටවැසියන් පීඩණයට අසහනයට පත් කරපු රාජ්‍ය නායකයෙක්. රටවැසියා කලකිරුණා. සොර සතුරු බිහි වුණා. රුක්ෂ දෙවියන් පංචාල රජුට කියනවා ජනතාවගේ අදහස් වලට සවන් දෙන්න. මොකද උනේ? රජ්‍ය රෝගියා හැම තැනකින්ම දොස් ඇහුණා. රජතුමා ජනතා හඬට සවන් දුන්නා. සවන් දීලා නිවැරදි වුණා. අවසානයේ මොකද උනේ? අගතියෙන්තොර රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්නට ඒ රජුට හැකියාව ලැබුණා. ඒ නිසා 20 ගණක් අපිට කියන්න තියෙන්නේ ඒකයි. ජනතාවට සවන් දෙන්න. මේ තීරණාත්මක මොහොතේ අපි යෝජනා කරනවා 19 යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා තිබෙන ඒ යහපත් ප්‍රතිපාදන ආරක්ෂා යහපත් ජනතාවාදී ව්‍යවස්ථාවක් නිර්මාණය කර ඔබට සියලු දෙනා ටික කාලයකට ටික දෙනෙකු සමකල්හි දින රැවටිය හැකිය. නමුත් සියලු දෙනා සියලු කල්හි රැවටීම කළ නොහැකි. මෙන්න මේක හොඳට ඔළුවට ගන්න. රටේ අනාගතයේ දිහා බලලා බ්‍රාහ්මණෙක්සේ උගත් ප්‍රසස්ත තීන්දුවලට ප්‍රවේශවන්න. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මණ. දැන් 19 වෙනි සංශෝධනය ක්‍රියාත්මක වුණා අවුරුදු 4ක විතර කාලයක් තුළ. අපිට පුළුවන් ද සෑහීමකට පත්වන්න? ඔස්ටින් ප්‍රනාන්දු මැතිතුමා බොහොම පැහැදිලිව කියනවා ඒ තත්ත්වය තුළ කිසිම නිලධාරියෙකුට වැඩ කිරීමට සුදුසු වාතාවරණයක් තිබුණේ නැහැ. පරිවාරි මයෙන් අහනවා නම් 19 වෙනි සංශෝධනයේ අන්තර්ගත මූලික ගැටලුව මොකක්ද? මොකක්ද මූලික ප්‍රශ්නේ 19 වෙනි සංශෝධනය පිළිබඳව? මම පැකිලීමකින් තොරව ඒකට උත්තර දෙනවා මේ විදිහට. 19 වෙනි සංශෝධනයේ යටතේ වගකීම් බාර. හැබැයි මේ වගකීම් ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය බලය ලැබුණේ නැහැ. අන්න ඒක තමයි 19 වෙනි සංශෝධනයේ අන්තර්ගත ප්‍රධාන ගැටලුව. කරු සජිත් ප්‍රේමදාස විරුද්ධ පක්ෂයේ නායකතුමාගේ කතාවේ ප්‍රධාන තේමාව වුණේ checks and balances. Of course there must be checks and balances. හැබැයි මේ ලෝකේ හැම දෙයකම තුලනයකුත් තියෙනවා. checks and balances ඕනකට වඩා තිබුණොත් එක්තරා සීමාවකට එහා checks and balances ගියොත් මොකක්ද ඒකේ ප්‍රතිඵලය? කිසිම දෙයක් කරන්න බෑ. මේ තනතුරු දරන පුද්ගලයන්ට කිසිම තීරණයක් ගන්න බෑ. කිසිම ක්‍රියාමාර්ගයකට අවතීන වෙන්න බෑ. gridlock situation. කිසිම දෙයක් කරන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. checks and balances හොඳයි, තියෙන්න ඕනේ. හැබැයි ඒකේ තුලනයක් තියෙනවා. මේක తాවකාලික පියවරක්, මේක රටට අවශ්‍ය පියවරක්, කල් දාන්න බැරි දෙයක්. එම නිසා අපේ පැහැදිලි ප්‍රතිචාරයක් තියෙනවා. මේක ප්‍රථම පියවර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රයත්නයේ අවසාන පියවර නෙවෙයි. මේ සම්බන්ධයෙන් විශ්වාසය ඇති කරලා 20 වෙනි සංශෝධන
සංශෝධනය අදහවස සම්මත කර ගැනීමට මේ ගරු සභාවේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරමින් අපි ගම්මහරි සාමාන්‍ය කතාවක් තියෙනවා පිටිපස්ස ඉඳන් පීයෙන් අනිනවා කියලා. ඇත්තට ඊයේ මම ඒක මේ සභාවේ සජීවීව දැක්කා. අගමැතිතුමා ඉදිරි පුටුවේ පිටිපස්ස පුටුවේ අලි සබ්‍රිය ඇමතිවරයා මේ යෝජනාව ඉදිරිපත් කරනවා. පිටිපස්ස සිට පීයෙන් ගැනීම. එහෙම කියන්න බෑනේ. අපි පිටිපස්සෙන් ඉඳගෙන පීයෙන් ගන්න දේවල් අපි කරන්නේ නැහැ. ඒ ඔබතුමාගේ ජනාධි ඔබතුමාගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණේ ඒකට ඉතාමත්ම පැහැදිලි. හැමදාම කරේ ඒක තමයි. කමක් නැහැ කලබල වෙන්න දෙයක් නෙවෙයි. ඔය ඒතරම් නැගිටලා කලබල වෙන්න ඕනේ. සංශෝධන 19 සිදු වී තිබෙනවා. මේ සංශෝධන 19න් 17ක් ඉදිරිපත් කොට තිබෙන්නේ පාර්ලිමේන්තුවේ 3/2ක බලයක් තිබුණු වාන්. හැබැයි ඒ 17ටම විරුද්ධ පක්ෂය විරුද්ධ වී තිබෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ සංශෝධන දෙකක් ඉදිරිපත් වී තිබෙනවා 17 සහ 19 සුළුතරාන්. මේ ඉදිරිපත් කිරීමේ බලය ලැබී තිබෙන්නේ තමුන්නාන්සලා සතුව තිබෙන 3/2 බලය. සමලෙස බෙදාගත්තු නීති සම්පාදනයක් නොවේ. තමුන්නාන්සලා සතුව තිබෙන 3/2 බලය උපයෝගී කරගත්තු නීති සම්පාදනය. 19 සංශෝධනයේ අඩුපාඩුකම් තිබෙනවා. ඒක අපි කවුරුත් පිළිගන්නවා. දැන් අපි ඒ අඩුපාඩුකම් නිවැරදි කළ යුතු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ දිශාවෙන්. ඒ වගේම 19 සංශෝධනයේ පිළිබඳව විවාද ඇති වෙන්නේ 19 සංශෝධනයේ පරීක්ෂාවට භාජනය කරේ ගරු කතානායකතුමනි අසාර්ථකම නායක දෙන්නෙක් යටතේ. ඒ නිසා 19 සංශෝධනයේ සාර්ථක වගකීම් සහිත ජනතාවට වගකීම නායකයන් යටතේ පරීක්ෂාවට භාජනය වුණේ නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.